1815 උඩරට ගිවිසුමේ වගන්ති මගින් ඉතා සූක්ෂම ලෙස සිංහලයන්ගේ පරමාධිපත්‍ය බලය අහිමි කරනු ලැබුවා. ඒ වගේම මෙම ගිවිසුම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම නිසා මෙයට නීත්‍යානුකූල බලයක් ලැබුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන් විසින් අත්අඩංගුවටගෙන දකුණු ඉන්දියාවේ වෙල්ලූර් කොටුවේ සිරගත කරනු ලැබුවා. එන්න අද අපි කතා කරමු 1815 ගිවිසුමේ වගන්ති ගැන. 1815 සිංහල ජාතියේ මහා පාවාදීම හෙවත් කන්ද උඩරට ගිවිසුම ඔබට මතකද? සිංහල ජාතියේ පරමාධිපත්‍ය බලය අහිමි කළ 1815 ගිවිසුම් වගන්ති 12. ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද අපි ඔයගලොන්ට කියන්න යන්නේ 1815 උඩරට ගිවිසුමේ ඇතුළත් වූ වගන්ති 12 ගැනයි. ඉතින් අපි මීට කලින් 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට බලපෑ හේතු පැහැදිලි කළා. ඉතින් ඔබ තාමත් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා. ශ්‍රී ලංකීය ජාතියේ පරමාධිපත්‍ය බලය සම්පූර්ණයෙන් අහිමි කළ ඒ උඩරට ගිවිසුමේ වගන්ති ටික අපි එකින් එක සාකච්ඡා කරමු. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කූර දුර්දාන්ත පාලනය ගැන තමයි මුල්ම වගන්තියෙන් සඳහන් වුණේ. ඒ වගේම තමයි ඔහු රජපදවියෙන් පහකරන ලද බවත් ඔහුගේ පවුලේ අය හා ඔහුගේ සතර වර්ගයේ නෑයන් සදහටම සිහිසුනේ අයිතිය නැති කළ බවත් සඳහන් වුණා. ඒ වගේම උඩරට ප්‍රදේශවල ආධිපත්‍ය ගැන මලබාර් වංශයට තිබූ අයිතිවාසිකම් අහෝසි කර අවලංගු කර දැමූ බව දෙවන වගන්තිය සඳහන් වුණා. එසේම රජු අතර ඥාති සම්බන්ධකම් ඇති පුරුෂීන්ට අවසරපත් නොමැතිව උඩරට පළාත්වලට ඇතුල් විය නොහැකි බව තුන්වන වගන්තිය සඳහන් වුණා. සිංහලේ පරමාධිපත්‍ය බලය බ්‍රිතාන්‍ය කිරීටයට ගත් බව ප්‍රකාශ කිරීම හා සිංහල නීති ක්‍රමය දිගටම පවත්වාගෙන යෑම සඳහා උඩරට අධිකාරම්වරුන් සහ කෝරළේවරුන් මොහොට්ටාලවරුන් දිසාවේවරුන් සහ විධානයලාට බලය පැවරීම ගැන හතරවන වගන්තියෙන් සඳහන් වුණා. උඩරට මුලාදෑනින් හා වැසියන් අදහන බුද්ධ ශාසනයත් දේවාගමත් කඩ නොකර පවත්වමි සංඝයා හා විහාරාදී ආරක්ෂා කරන බවට පස්වන වගන්තියෙන් පොරොන්දු වුණා. හයවන වගන්තියෙන් සඳහන් වුණේ සෑම ආකාරයෙන්ම ශාරීරික වදහිංසා සහ අවයව කැපීමේ දඩුවම් ඉවත් කළ බවයි. ඒ විතරක් නෙමේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ බලයලත් ඔප්පුවක් නොමැතිව මරණීය දණ්ඩනය දිය නොහැකි බව හත්වෙනි වගන්තියේ සඳහන් වුණා. උඩරට ගිවිසුමෙන් පණවන ලද ඇතැම් ප්‍රතිසංස්කරණවලට පටහැනි නොවනසේ පිළිගත් ක්‍රම හෝ පුද්ගලයන් මාර්ගයෙන් සිවිල් හා අපරාධ නඩු විනිශ්චය කරනු ලබන බව අටවන වගන්තියෙන් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ වගේම සිංහල අය නොවන අයගේ නඩු විසඳීමේ බලේ ඒජන්තවරයාට ලබා දීමත් මිනිමැරුම් වලදී ආණ්ඩුකාරවරයා විසින් නියම කරන කොමසාරිස්වරුන් ඒවා විභාග කරන බවත් ඒවායින් විත්තිකරුවන් වන නඩු යුද්ධමය නඩු මගින් විසඳන බවත් නවවන වගන්තියේ සඳහන් වෙනවා. යුද්ධ ගමන් වලදී සුළු කාලයකට ප්‍රකාශ කළ ආඥා පරදා ගිවිසුමේ වගන්ති වලංගු වන බව දහවන වගන්තියෙන් ප්‍රකාශ කරනු ලැබුවා. සිංහලේ රාජකීය ආදායම් බ්‍රිතාන්‍ය රජයේ ඒජන්තවරුන් විසින් එකතු කරන බව 11 වන වගන්තියෙන් සඳහන් වෙනවා. ඒ විතරක් නෙමේ වෙළඳ කටයුතු සහ අනෙකුත් වාණිජ ගනුදෙනු වලට අවශ්‍ය පහසුකම් සැලසීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට බලය ලැබෙන බව 12 වන වගන්තියෙන් ප්‍රකාශ වුණා. මෙම ගිවිසුම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණ අතර මැන්ස්ෆීල්ඩ් විනිශ්චයකාරතුමා මෙම ගිවිසුමේ වගන්ති කිසිවක් වෙනස් කළ නොහැකි බව ප්‍රකාශ කළා. ඒ අනුව බ්‍රිතාන්‍යයන් විසින් මෙම ගිවිසුම නීත්‍යානුකූල ගිවිසුමක් බවට පත් කරනු ලැබුවා.
ජෝන් ඩොයිලි තම දිනපොතේ සඳහන් කර ඇත්තේ මාර්තු 3 වන දින සිට මාර්තු 9 වන දින තෙක් ඔහු පාචනය රෝගයෙන් පෙළුණු බවයි. මේ නිසා ඔහුට උඩරට ගිවිසුමේ කටයුතු වලට සම්බන්ධ වීමට නොහැකි වූ බවයි. මේ අනුව ඔහු සුවය ලබන්නේ මාර්තු 10 වන දිනයි. උඩරට ගිවිසුම අත්සන්කරනු ලැබුවේද 10 වන දිනයි. ඒ වගේම තමයි මහා බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් ब्रिटान्य आंडुकार रोबर्ट बाउंड्री जोन डोयली सह जेम्स सदरलैंड कियन कट्टिय मेम गिवसुमट अत्संकरुन लबुना ईट अमतरव श्रीलंका नियोजने करमिन अहलेपोल महानिलमे मिल्लैव रत्वात्ते गलगोड मोल्लिगोड पिलिमतलावे मोनरवील कैप्पैटिपोल गलगाम अधिकारं वरुहा दिसावे वरु मेम गिवसुमट अत्संकरुन लबुवा අත්තඩංගුවට පත් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ සිරකරුවෙකු බවට පත් වුණා. ඔහු සහ ඔහුගේ බිසවරුන් දෙදෙනා බ්‍රිතාන්‍යයන් විසින් දකුණු ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවට රැගෙන ගියා. එහිදී රජුට අවුරුදු 52ක් වන විට එනම් 1832 ජනවාරි 30 වන දින ඔහු මරණයට පත් වුණා. ඉංග්‍රීසීන්ට විරුද්ධව කටයුතු කළ वारियपोल सुमंगल हिमियन क्रिस्तुवर्ष 1818 नवंबर पलवेनि दिन इंग्रीसीन विसिन अत्तडंगुवट गनु लबुवा इंग्रीसी रजे बारे पैवति दलदा वहांसे रहसिगतव पहरगन याम निसा सुमंगल हिमियन्ट दडुवन नियम वुना मे अनुव उन्वहांसे यापने सिर कंदूरक रंदोनु लबुवा केसे वेतत उन्वहांसे क्रिस्तुवर्ष 1821 अप्रैल मास 18 दिन बंधनागारे निदहस करुन लबुआ अपी अद एगोलोंड कियला दुन्ने 1815 उडरट गिवसुमे अतुलत्तु वगांतिटिक गैन इता सूक्ष्म लेस बितान्यान विसिन सिंहलयांगे परमाधिपत्य बलय मेम गिवसुम मगिन लबागत बव मना पहदिली वेनवा इतिं ओबगे वटिना अदहस अपिट कमेंट करन्नत अमतक करन्नेपा हेमोटम लस्सन दवसक वेवा मम धनंजय अप्सरा मेवनि वटिना वीडियो दिनपता नरबन्न अप्पगे वॉइस ऑफ सियोसिप यूट्यूब चैनल के सब्सक्राइब करला तियागन्न एवगेम तमाय अप्पगे वॉइस ऑफ सियोसिप फेसबुक पेज एकत इंस्टाग्राम पेज एकत फॉलो करन्न अमतक करन्न एपा अदट मम गिहिल्ला एन्न मम कविशा देवमिनी। कंद उडरट शुद्ध भूमिये मगुल मडुवट रस्वेला इंगिरिसि कलु वेल्ला कुरु यट मगे रट यट पक्कला कंद उडरट शुद्ध भूमिये मगुल मडुवट रस्वेला इंगिरिसि कलु वेल्ला कुरु यट मगे